ආදරණීය දරුවනි දැන් බලන්න අපි මේකේ පරිච්ඡේද තුනක් ඉවර කරලා තිනවා වර්ගඵලය පාඩමේ අද අපි එනවා හතරවෙනි පරිච්ඡේදයට මොකද්ද මාතෘකාව ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම මේ බලන්න ගෝලයක් මෙතන තියෙනවා ප්ලාස්ටික් බෝලයක් වගේ මෙතන තියෙනවා විදුරු බෝල තුනක් අතන ලස්සන උපකරණයක් මේ තවත් ගෝලයක් මෙන්න ගෝලයක් අපි ත්‍රිමාන රූපේ අඳින විදිය මේ පෙන්වලා තින්නේ මේකේ मेके मतुपीट वर्गपाल मेके समतल पृष्ठ ने वक्र पृष्ठ या पवन ऐन बला मिन्न मे रूप मेके आखिमीडीस्किन वा अभी सिलिंडर या करगन अरय आर्वन सिलिंडर या करगन अरय आर्वन गोलया मेके दें मम अरे आर्वन गोले आखते मम बला अरे आर् मिथना अरे आर् මෙන්න මේ උස අරය වගේ දෙගුණයක් වෙනවනේ. ඔව්. එහෙමනම් PR අකුර ලස්සනට මෙතෙන්ට දාගන්න. දැන් මේක RR කියන්නේ 2යි. මේ ගෝලය මේ සිලින්ඩරය ඇතුලේ ගෑවි නොගෑවි තියෙනවා ගෑවි නොගෑවි එහෙනම් මේක උස අරය වගේ දෙගුණයක් මේ සිලින්ඩරේ මේකට ආකිමිඩිස් කියුවේ පරිසිලින්ඩරය කියලා පරි සිලින්ඩරය අන්න බලන්න මේ පරිසිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගෝලයේ වර්ගඵලයට සමානයි ගෝලයේ වර්ගඵලයට සමානයි එහෙනම් ඔන්න අපි ලියනවා ආකිමිඩිස් කියපු දේ ගෝලයේ වර්ගඵලය පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට සමාන. ගෝලයේ වර්ගඵලය එනම් 2πr h නේ වක්‍ර පෘෂ්ඨය. එතකොට අපි දන්නවා h කොච්චරද? මේ h කියන උස තමයි 2r වෙන්නේ. මේ මම ගත්තොත් මේක සමානයි. ඉස්කම්භය 2r. අන්න බලන්න. එතකොට මේක ගුණ කරාම අපිට එනවා a සමාන හතරයි පයි ආර් වර්ගය අන්න ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගය අරය ආර්වන ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හතරයි පයි ආර් වර්ගය මේ සූත්‍ර මතක තියාගන්න එක හොඳයි හොඳයි අන්න අරය 14 වන ගෝලයක මතුපිට වර්ගඵලය සොයන්න ඒ කියන්නේ 4යි 5 r වර්ගය 4යි 5 14 වරක් 14 8 උදාහරණයක් 7 2 මෙතන 88 මෙතන 28 කොට ඒ කොච්චරද බලමු 28 88 8 වරක් 8 64යි 6ක් විතර दास हयाई विशी देखाई हटा हतराई हयाई हतराई हयाई हतराई देखाई दिदास हारसी हटा हतर वर्ग सेंटीमीटर वर्ग सेंटीमीटर
ටික මම කොහොමද උඩ ලස්සන ඉතුරු ටික පේනවා. ඒ උදාහරණය බලන්න සූත්‍රය පාවිච්චි කරපු විදිය. අන්න අභ්‍යාසය. R 21යි මූල 3. 5 7 22යි. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. A සමානයි. කියන්න. 4යි 5යි R වර්ගය. 4යි 5යි. 21යි මූල 3. 21යි මූල 3. 4යි. 22 යට 7යි. 21 වරක් 21. මූල 3 මූල 3ෙන් ගුණ කරාම 3. එතකොට 7 වරක් 3යි. ඒ අපිට එනවා 88 ගුණ කිරීම. 3 3 9යි. 9 වරක් 2 18යි. එහෙමනම් ආයිත් බලන්න. 21 වරක් 21. 3 වරක් 3යි. පස්සේ 7 වරක් 3යි. 9යි 18යි 88යි. 189 88 න් ගුණ කරනවා 8 වරක් 9 72යි 7ක් ඉතුරුයි 64යි 7යි 71යි 7ක් ඉතුරුයි 8යි 7යි 15යි 72යි 7යි 64යි 7යි 71යි 7යි හරි ආපහු වටෙන් නම් ඒකම තමයි එන්නේ දාසයයි අයසිය තිස් දෙකයි වර්ග සෙන්ඩිමී අන්න ගෝලයේ මතුපිට වර්ගඵලය අපි යමු පෘෂ්ඨ වර්ගඵලය අයසිය දාසයයි ආන්න පයි කියන්නේ අදෙන් 22යි ආර ආන ඒ සමානයි 4යි 5යි 6 වර්ග. දැන් 6 වෙන නිසා 4යි 5යි 6 වර්ගය කියන්නේ. මෙන්න 4 මෙන්න 22 යට 7 මෙන්න 6 වර්ගය. කීයද 616. 6 වර්ගය ඉතුරු කරොත් මොනවාද හරස් ගුණිතේදී මේක උඩට යනවා. 4 වරක් 22 යටට යනවා. 11 වරක් 5 55යි. 11 වරක් 6යි. 11 වරක් 2යි. 56යට 8 වරක් 7යි. R වර්ගය කියන්නේ 49. එහෙනම් R කියන්නේ දණු හෝරින 49. ඍණ උත්තරය ගන්න බෑ ධන උත්තරය. එනං අරය 7යි සෙන්ටිමීටර් ආර ධනාගයක් වෙන්න ඕන. උත්තර දෙකම අරගෙන අපි ඕනනම් මෙතනත් උත්තර දෙකම දාලා පස්සේ ධන උත්තරේ ලියන්න. අන්න අපේ දරුවන් බොහොම ලේසි. අරය 3.5යි අර්ධ ගෝලා අන්න බලන්න ඒක හොඳයි. වීදුරු බරුවක පොඩි වේට් එකක් ලස්සන මෙහෙම. එතකොට මේකේ බලන්න මෙතන ගෝලයේ භාගයක් තියෙනවා. භාගයයි 4යි 5යි 6. මේක 5යි 6 වගේ. මහා වෘතයේ හරි මැද්දෙන් කෙපුවා. එන ඒ සමානයි 5යි 6 වර්ගය භාගයයි 4යි 5යි 6 වර්ගය. කපුවම දෙකයි එන ඒ අපිට එනවා 3යි 5යි R වර්ගය R ගන්න මේක 7 බෙදීම 2 කියලා 5 කියන්නේ 7ෙන් 22 7 දෙකෙන් බෙදුවම 3.5 මෙන්න 3 මෙන්න 5 7 බෙදීම 2 මේ 22 තියෙනවා 7 බෙදීම 2
හතට හත කැපෙනවා. දෙවරක් කීයද? 11යි. 21 11න් 231යි. බෙදීම දෙක. 7 3 21යි. හරි. ඒ අපිට එනවා 1 1 5යි. දශම 5යි. වර්ග සෙන්ටිමීටර. ලක්ෂණ සුළු කරගන්න පුළුවන් මේ විදියට. ඒ අපේ තුන්වෙනි ගාන. හතර බලන්න. මුළු පෘෂ්ඨ වර්ග ඵලය 1848යි. එතකොට වර්ග ඵලය දීලා තියෙනවා 1848. 5 අපි දන්නවා 7න් 22. එතකොට R ඕනේ. දැන් ඉස්සලා ගානේදී අපිට ආවා 3 pi R වර්ගය. තමයි වර්ග ඵලය කියන්නේ. ඝන අර්ධ ගෝලය. මෙන්න 3 මෙන්න පයි R වර්ගය. හරි. R වර්ගය හොයන්න. 3 නොයි 22 නොයි බෙදලා 7 උඩට යනවා. 3 වරක් 6 18 1 6යි. එතකොට R වර්ගය 616 කුලසර 5 දෙවර කුලසර 5 55 කුලසර 6 කුලසර 2යි. එතකොට මේක කැපුවම 28 වරක් 7 28 වරක් 7 මේක අපි ලියනවා. හතරවරක් හතරක් හතනේ හරිනේ. හතරක් හත 28යි. එහෙනම් R කියන්නේ හතරවරක් හතරක් හත 49යි. එහෙනම් අපිට උත්තර දෙකක් එනවා. දෙවරක් 7. එහෙනම් ධන උත්තරේ ගන්න 14යි සෙන්ටිමීටර. අයිත් බලන්න පොඩ්ඩක්. 56 7න් දෙවරක් 28යි. 28 හතරවරක් 7යි. අපි හතරේ මූලය දන්නා. 49 මූලය දන්නවා. හරි. ලේසි ක්‍රමයකට අපි ගොඩ නැගුවා. අපි යමු විශේෂ අභ්‍යාසය. අන්න බලන්න. ඇලඋස 25යි. මෙති ලම්බක උස 24යි. මේක 25යි. අර්ධගෝලයේ අරය සොයන්න. මෙන්න මේ R. එතකොට අපිට පේනවා එතන ඍජු කෝණය ඉද කෝණයක් මේ විදියට. මේක 25යි. මේක කීයද? R. මේක 27. පළවෙනි කොටස යන පයි දෙක දැස් දාන්න ඕනේ. R වර්ගය 25 වර්ගය වෙන 27 වර්ගය. ඕනනම් වර්ග දෙක අන්තරය දාන්න. 25 ඍණ 24. 25 ධන 27. 25න් 24 ගියොත් 1යි. අතන 49. R වර්ගය 49. එහෙනම් R කියන්නේ ධන හෝ ඍණ 49. කියන්නේ ධන හෝ ඍණ 7යි. R ලොකු වෙන්න ඕනේ බිංදුවට වඩා ධනාගයක්. එහෙනම් අරය 7යි සෙන්ටිමීටර. අරය 7යි සෙන්ටිමීටර. දැන් උඩ තියෙන්නේ කේතුවක්. යට තියෙන්නේ අර්ධගෝලයක්. අපි බලමු. රූපය ඇවිල්ලා තියෙනවා. මෙතන 7යි. මුළු වර්ග ඵලය සොයන්න. ඒ කේතුව නම් πr l. π
පයාරෙල් මතක තියෙන්න ඕනේ. අර්ධ ගෝලය නම් භාගයයි ගෝලයෙන්. කොට දෙකයි. කොට පයි පොදුයි ආර් පොදුයි එහෙමත් කරන්න පුළුවන්. මෙතන එල්ල ඉතුරු. මෙතන මොකද ඉතුරු? දෙකයි ආර්. හරිනේ. දෙකයි පයි ආර් වර්ගය. හරි. දැන් පයි කියන්නේ 22 යට 7. ආර් කියන්නේ 7. එල් 25. දෙවරක් 7. 7ට 7 කැපෙනවා. ඒ සමානයි. දරුවනේ 22යි. 25 ධන 14. විසි දෙක වරක් 39. 18 8යි 1යි 7යි. 15 5යි 1යි. 858යි වර්ග සෙන්ටිමීටර් 8යි 15 5 1යි. හරි. ආයිත් බලන්න පයි ආර් එල් කියන්නේ හේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵල. මේක ගෝල භාගයක්. මේ මැද වෘත්තයේ එන්නේ එක වැහිලා ඇතුළට තියෙන්නේ. දැන් 2 පයි ආර් වර්ගය. පයි ආර් පොදුයි. එතකොට එල් දන 2R. 2R කියන්නේ 14. මෙතන එල් 25යි 39. 22 ගණන් කරාම ලස්සන උත්තරය. අන්න බලන්න සංයුක්ත ඝන වස්තුව. සංයුක්ත ඝන වස්තුව. කේතුවයි අර්ධ ගෝලයයි සම්බන්ධ කළා. අර 8යි සෙන්ටිමීටර් වන අර්ධ ගෝලයේ නරතින්. කේන්ද්‍රයේ ඕන කේතුව හරහා ඉවත් කර ඇත. පයි සමානයි 3.14. වස්තුවේ මතුපිට මුළු වර්ගඵලය සොයන. දැන් මේ ගැන හිතන්න. මෙන්න මේ අර්ධ ගෝලයක් තියෙනවා. ඒකෙන් මේ කේතුව තමයි හාරලා අයින් කරන්නේ. මේක 8 නම් මේකත් 8යි. වස්තුවේ මතුපිට කියන්නේ මේ 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 වක්‍ර පෘෂ්ඨය පේනවා. ඇතුලෙන් කේතුවේ වක්‍ර පෘෂ්ඨය පේනවා. එහෙනම් මේ L හොයා ගන්න ඕනේ. L වර්ගය කියන්නේ 8 වර්ගය ධන 8 වර්ගය. කොට L වර්ගය කියන්නේ 8 වර්ගයේ 2යි. එල් කියන්නේ වර්ගමූලය ගන්න 8යි මූල 2 ධන හෝරින ධන මූලය ගමු අපි 2ට දාමු 1.4 තව එකකුත් දාමු 8යි 32න් 2යි 3යි 11යි හරිද බලන්න 8යි 32යි 3යි හරි. ඊළඟ දැන් අපි හොයමු. අපිට පේනවා භාගයයි ගෝල භාගයක්. ඒතර ගෝලෙන් භාගයයි. 4යි පයි ආර් වර්ගයෙන් භාගයයි. 6RL. කොට දෙවරක් 2යි. පොදු සාධකය පයි ආර්. හරිනේ. කොට දෙකයි දෙකක් ඉතුරුයි ආර් ඉතුරුයි ධන එල් ඉතුරුයි පයි කියන්නේ 3.17 වරක් 8 දෙකයි ආර් කියන්නේ 8යි ධන එල් කියන්නේ 11.1 දෙකයි 8යි මේක ගුණ කරන්න 32යි 3යි 1යි 1යි 25යි 8 වරකට 32යි 3යි 8යි 3යි 11යි 1යි හරි මෙතන 16 ධන 11.2 අපි උඩට යමු කියන 25.1 එකයි දෙක විසි 7.1
देखाई आट हरी देदास पांसी अदोला देदास आची दास आयंग है एकाई नमे है अतली बिंदु आई हातराई देवरा खातराई देखाई दाए बिंदु आई एकाई पहाई हतर देख दा हतर एक किधर तिस्पाई दुना किधर देखेंगे आप बहु गुण कर हतर आई देखाई बिंदु आई पहाई पुड्डा कुडटे हयाई दहातुनिन तुने एकाई हाताई दोलाहन देगा एकाई पहाई एकाई हयसी असु पहाई दसम देखाई हाताई पेतनी नाव तुम देखा कि थी वर्ग सेंटीमीटर मित्र पोटा कहा चेक कर दस है एक आई तो विषय हाथ दस में दिखाया एक विषय पहाई हरी उन्हें बलो अनुहाय आई हतली बिंदु आई हतर आई हरी देवराक विषय हतर आई पना हरी हतरा कासु हतर आई पना हाई असु हतर आई मित्र मेरे दीन ही इतना आयत पोड़ बालन ना छोटा बाल वहाँ पीता नहीं वर्द ना के हाथिंग हतरक दाह तरह एकाई आटाई तरह पाती स्वाहा इतना ही दाह ताई दहातुनिन तो ना एकाई हाताई दोलाहन देखा एकाई ऐसी असुपाय दशम देखा जाता है हारी होंदाई होंदाई ये नहीं दशम में अभी उत्तरी थी ये बना कभी आऊं अर्धगोलयक सिलिंडरयक घन खेतु अक्षाहित मेम वस्तुए मतुपीट मुलु अर्धपालय अस्वयन मुल वर्ग पाल अभी दिन खेतु मिथन सिलिंडर मिथन बागे आई गोल सूत्र मत कर गंड खेतु पाई आर एल सिलिंडर टू पाई आर एच बागे आई गोल हतराई पायार वर्गय कैपुआम देखाई तो मेकिंग पुदु साधक कियान पायसा आर पुदुई मेकिंग एल्ली तुरुई मेकिंग देखाई एच्ची तुरुई पायसा आर पुदुई टू आर इतुरुई अन्न ए पाय हतेंग विसी देखाई आर कियद पहाई एल की याद दहा नाम आई इच की याद दहाय आई देवरात दहाय आई आर की याद देवरा पहाई तेरा भी उड़े आ मितना विसी देखा वारा पहा बेदी महात दहाना में आई दहाय आई किया तो विसी नाम दहाना में आई मित विस्साई विस्साई दहाय आई
හතලිස් නමය සන්තෝසයි. විසි දෙක පයංගුණ කරන්න. විසි දෙක පයංගුණ කරන්න. කසිය දායයි. මෙතන හතලිස් නමය. තියයි හතලිස් නමයට හතයි. එන ඒ සමානයි. හැත්තා හතයි බිඳුවයි. ලස්සන පිළිතුරක් ආවා. මේ හේතුව උඩම සිලින්දරයේ වක්‍ර පෘෂ්ඨය භාගයයි ගෝලිය. පයි ආරෙල් 2πRH 2πR වගේ. පයි ආර් පොදුයි මේකේ එල් 2H 2R. ඉස්සයි 30යි 49යි හරි. හරි. අපි බලමු. අන්න. මෙම බෙහෙත් කරලේ මතුපිට මුළු වර්ගඵලය සොයන්න. මෙතන ගෝල භාගයයි ගෝල භාගයයි සම්පූර්ණ ගෝලයයි අපි අපේ පාඩකම් සම්පූර්ණ ගෝලයයි සම්පූර්ණ ගෝලයයි භාගයේ භාගයේ ගෝලයයි මේ බලන්න මේ පැත්තෙන් භාගයක් තියෙනවා ගෝල භාගයක් ගෝල භාගයක් මුළු වර්ගඵලය එන්නේ 4යි 5R වර්ගය ධන මෙතන තියෙන පැත්තේ සිලින්ඩරයක් එතකොට මොකද්ද 2πRH නේ හරි කවුද පොදු 2πR පොදුයි මෙතනින් R ඉතුරුයි 2යි R ඉතුරුයි නේ 2කුයි R උයි මෙතනින් H දැන් ආදේශ කරන්න 2πR කීයද මිලිමීටර 3යි පොඩි දෙවරක් 3යි කියන්නේ 6යි. එතකොට ඒ සමානයි. 6 වල 12 2 1යි. 132 යට 7. වරක් 12. එහෙනම් 12 2 24යි 2ක් ඉතුරුයි. 38යි 3ක් ඉතුරුයි 12යි 3යි 15යි. බෙදීම 7. 4 2යි 1ක් ඉතුරුයි. 14යි 6යි 7 2යි වර්ග මිලිමීටර් අන්න උත්තරේ ආයිත් බලන්න ගෝල භාගයයි සම්පූර්ණ ගෝලයයි සිලින්ඩරය 2πR 2πR පොදුයි දෙකක් ඉතුරුයි R ඉතුරුයි H ඉතුරුයි R කියන්නේ 3යි දෙවර 3 6යි අතන 6යි 12යි තන 6 12 2 13යි 12 2 24යි 2ක් ඉතුරුයි 38යි 3ක් ඉතුරුයි 15යි 4 2 14යි 18ට 44ට 6යි හරි එහෙනම් දරුවනේ අපි හැදුවේ විශේෂ අභ්‍යාස ටිකක් ඊළඟට අපි බලන්න ඕනේ අපිට පහුගිය විභාගවලදී දීලා තියෙන ප්‍රශ්න කීපයක් අපි බලමු මෙන්න 2015 අගෝස්තු මාසයේ දීපු ප්‍රශ්න පත්‍රයේ උසස් පෙළ විභාගයේ ගාන කාර්මිකයෙක් විසින් කාර්මිකයෙක් තම නිර්මාණයක් සඳහා පැත්තක දිග 10යි සෙන්ටිමීටර. ඔය තියෙන ඇඳලා වන සමචතුරස්‍ර පැතලි කොටුවක් සහිත. කොටුවක් පහත ආකාරයට කඩඉරි මගින් අංග සම සමචතුරස්‍ර 16කට. මේ බලන්න 16ක් තියෙනවා. පැත්තක දිග 10යි. බෙදා අඳුරු කළ කොටස් ඉවත් කළේය. ඉවත් කළ කාඩු කොටසේ වර්ගඵලය අහනවා. දැන් මේකේ පැත්තක දිග කීයද? 10යි සෙන්ටිමීටර්. 10යි සෙන්ටිමීටර්. මෙතන කොටු තියෙනවා 16ක්. මේක 1යි 2යි 3යි මෙතන 1යි 1යි 2යි කොටු හතරක් තමයි ඉවත් කරලා තියෙන්නේ. කොටු හතරක් ඉවත් කරලා තියෙනවා. එතකොට 10වරක් 10 තමයි ඔක්කොම. මේක 16 බෙදන්න ඕනේ එක කොටුවක් හොයන්න. ඒ වගේ කොටු හතරක්. 4වරක් 4යි. කොට සුළු කරාම 25යි. හදලා බලන්න. කෝ 25. 25 උත්තරේ මෙතන තියෙනවා. ඔන්න අපි ඉරක් අඳිමු දැනට.
ආයිත් බලන්න තේරුම් කරලා දෙනවා. මේ මුළු සමචතුරස්‍රයම 10යි 10. පැත්තක දිග 10යි. එතකොට වර්ගඵලය 10වරක් 10. මුළු එකේ වර්ගඵලය 10වරක් 10. මේ මුළු එකේ තියෙනවා කොටු 16ක්. එතකොට මේ එක කොටුවක වර්ගඵලය. මෙතන කොටු භාගයේ භාගයේ 1යි 2යි 3යි 4ක් තමයි අරන් දාලා තියෙන්නේ. මේක කොටුව. එතකොට 104න් බෙදුවම 25යි වර්ග සෙන්ටිමීටර. බලන්න විනාඩි 2කදී වගේ උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු. 2015 AL අගෝස්තු. පැත්තක දිග 1යි සෙන්ටිමීටර වන ඝන ඝනක 4කින්. ගණක හතරකින් ගණක හතරකින් ඕනෑම ගණක දෙකක පෘෂ්ඨ දෙකක් සම්පාද වන ලෙස තබා පෘෂ්ඨ වර්ගඵලයේ අවමනසේ ඝනවස්තුවක් සාදා ගැනීමට අවශ්‍ය ඇත. මෙලෙස සාදාගත හැකි ඝනවස්තුවේ වර්ගඵලය වන්නේ හරි. පැත්තක දිග එක නම් ගණකයට තියෙනවා පැති 6ක්. කොහො පැති 6ක් තියෙනවා. පැති 6ක් ඔන්න ඔහම එකක් තියෙනවා. ලොකු කලගම පැති 6ක් තියෙනවා. ඒතර එක පැත්තක් දිගයි නේ, එක පැත්තක් වර්ග සෙන්ටිමීටර 1යි. හරි. වර්ග සෙන්ටිමීටර 1යි. එක පැත්තක් වර්ග සෙන්ටිමීටර 1යි. පැත්තක් වර්ග සෙන්ටිමීටර 1යි. මුතර බලන්න. මේක එක පැත්තක් වර්ග සෙන්ටිමීටර 1යි. පැති 6ක් තියෙනවා. හරි. දැන් අපි මේක අවම වනසේ අලවනවා. මෙහෙම එකක් අලවනවා. මට ත්‍රිමාන රූපේ අඳින්න බැරි ඉඳ මම මෙන්න මෙහෙම අලවනවා. හැම දෙකක්ම එතකොට මේ පෘෂ්ඨ දෙක ඇලවෙනවා. දැන් අවම වෙන විදිහට අලු දිග අතර ඇලෙව්වොත් එහෙම බෑ. එතකොට මේකේ බලන්න එක පැති 6ක් තියෙනවා, හතරට තියෙනවා පැති 24ක්. හරි. මේකෙන් දෙකක් ඇලවිලා. දෙකක් ඇලවිලා. දෙකක් ඇලවිලා, දෙකක් ඇලවිලා. පැති 8ක් ඇලවිලා තියෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ පැති 16යි. 16 එකක් වර්ග සෙන්ටිමීටර 1යි. එහෙනම් පිළිතුර 16 විය යුතුයි. කෝ 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 මේ තියෙන්නේ වර්ග සෙන්ටිමීටර 16. එහෙම ඇලෙව්වම දැන් දිග අතට ඇලෙව්වොත් දෙක දෙක එහෙම එන්නේ නැහැ. දිග අතට ඇලෙව්වොත් උඩ අවම වෙන්නේ නැහැ. මෙහෙම ඇලෙව්වොත් හරියන්නේ නැහැ. මේක වැඩි 6යි අඩු වෙන්නේ. මේකේ 8ක් අඩු වෙනවා. 8ක් අඩු වෙනක අවම අවම වනසේ අකඩුවත් මේ උත්තරේ එතකොට වෙනස් වෙනවා. අපි යන් එක මගමු. ඔන්න අපි තේරුම් ගලා දුන්නා. එතකොට ඒක හිතන්න පොඩ්ඩක් දීලා තියෙන ඒගොල්ලෝ. හරි. ඊළඟ ගානත් අපි හොයමු. 2015 ඒ ලගෝස්. පුනීලයක් සාදායත්තේ ලොහ තාඩුවකින් කපා ගන්නා ලද රූපය දැක්වන මානසහිත වෘත කේන්ද්‍රික ඛණ්ඩයේ ABCD ලෙසින් දක්වා ඇති කොටස භාවිතා කරමි. මෙම පුනීලයේ බඳෙහි පිටත කොටස පෘෂ්ඨ ඉතින් අපිට කියනවා මෙන්න මේ කොටසෙන් තමයි පුනීලය හදන්නේ. මෙන්න මේ කොටස ABCD කේන්ද්‍රික ඛණ්ඩය. මේකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ මුළු එකෙන් මේ පොඩි කෑල්ල අපි අඩු කරන්න ඕනේ. පොඩි කෑල්ල මේ කෑල්ල අඩු කරන්න. අපි දන්න භාගයයි තීටා r වර්ගය. ඔහොමනේ එන්නේ. මේ ලොකු එකේ අර r1 කියලා ගමු. එතකොට භාගයයි තීටා. පොඩි එක r2 කියලා ගමු. හරි. භාගයයි තීටා පොදුයි. තීටා කියන්නේ දීලා තියෙනවා π/4.
आर वन के अने मित्री दा मित्र नम मेक नामे आई मेक एकाई दहाई आई दहाई वार गया मेक एके वार गया तो दहाई वार गया किया द सी आई सी एन ने का काटू कर तो बटा अनु नामे आई पाई बेदी माटे तमाई पीली तो अभी गाना हदला गानों ने मेम उत्तर वाले रूप वाली होयन ने बै अभी गाना हदला उत्तर आरगने इधर गानों ने होयला को मेथी ने अनुना में आई पाई बेदी माट आन लसन टेनो प्रतीता दी रहती है अभी हम तेरे हदला ही अभी गाने अभी आना पहाड़ वेल अगुस रूपे देखवे ने पारी दी अरया तुनाई मीटर हाउस हतराई मीटर वन रिजु उर्ताकाल सिलेंडर टैंकी तुनाक समतल भूमि के दम मैं मैं बीमा बेलवा में पेन भी दिया मैं मट बीमा तेला दिन सिलेंडर का टैंकी अरया तुनाई मीटर मैं के तारया तुनाई मीटर अरे तो नहीं मीटर में ये बताओ ऐसी है लड़ी समापाद है त्रिकोण हाँ मैं मैं है तक हताई मीटर तो मैं कहता हूँ ना मैं कहता हूँ एकाई ये मैं दी लड़ी निहारी मैं मत त्रिकोण ही वर्ग पाले स्वयं කොහොමද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ අපි බලමු අපි සමපාද ත්‍රිකෝණයක් ඇඳගමු සමපාද ත්‍රිකෝණයක් ඇඳගමු නෝ එතකොට මේක ලම්භකය දාගමු කියද හතයි මේක හත බෙදීම දෙකයි මේක h වර්ගය කියන්නේ හතේ වර්ගය රින දෙකේ වර්ගය හතේ වර්ගය 3 8 4 h වර්ගය කියන්නේ h කෙලිම ගතයි हताई मूल तो ना बेदी मंदे हरी ये नंग पाले भी नहीं आप ही होए नो पी आप ऐसे इधर तेरा नहीं तो है नहीं आप ही उधर की लादन नो क्या त्रिकोण है ये वर्ग पाले पहले पुट्टा का भी विनाश कर गया हूँ पुट्टा हरी बागे आई आधार के हाथ आई लंबा कहूँ हाथ आई मूल तूना बिजी में देखा हाथलिस नामे आई मूल तूना बिजी में देखा वर्ग सेंटीमीटर और ना अभी डागे दान ना थोड़ा कई दशम हाथाई पके दाला गंडत बोलो अंतरिस नामे हैं कई दशम हाथाई तो ना बेदी में देखा कसी आता है तो ना सियाता ही देखा की तो रोई टपाए हाया की तो रोई पालो नमारत तो ना विसियाता ही देखा की तो रोई टपाए हाया की तो तरवारा तो न दोला है काकी तो सिनामे आई देखा की तो रही हाय आई हाथाई हाथाई दाह हाथरा असुहा तराई है ताह तर बेदी वह हाथर तो न देखाई देखाई हाथरा है
විසි එකයි එකයි නවයයි තිස නමයයි වර්ග සෙන්ටිමි හරි ඒ තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය ඒ අපි හැදුවේ දරුවනේ පළවෙනි කොටස දැන් බලන්න ඉහත රූපය අඳුරු කළ කොටසේ වර්ගඵලය මම දැන් රූපය පොඩ්ඩක් ආයිත් පහතට අරගෙන බලමු අඳුරු කළ කොටසේ වර්ගඵලය හරි දැන් මේක ලේසි ක්‍රමයක් තියෙනවා බලන්න මෙතන සම පාද ත්‍රිකෝණය නම් මේක අංශක 60යි මේක අංශක 60යි මේක අංශක 60යි එතකොට ඒ කියන්නේ අරය 3 වන 60ව 3 කියන්නේ වෘත භාගයක් එතකොට මේ වර්ගඵලයෙන් අර වෘත භාගයේ වර්ගඵලය අඩු කරාම හරි අන් හරි කේන්ද්‍රික ඛණ්ඩ 3ේ වර්ගඵලය කියලා අපි ලියනවා කේන්ද්‍රික ඛණ්ඩ 3ේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ 3ේ වර්ගඵලය අපි ලියමු මෙතනින් ලියමු කේන්ද්‍රික ඛණ්ඩ 3ේ වර්ගඵලය කොච්චරද අංශක 180යි කියන්නේ වෘත භාගයයි භාගයයි පය r වර්ගය මෙන්න භාගය මෙන්න පයි r වර්ගය 3ේ වර්ගය 9යි 18යි 1යි 19යි 9 වරත් 2 18යි 19 බෙදීම 14 එතකොට අපි ආ මේක දෙකෙන් කපන්න තිබුණේ 11යි 99 බෙදීම 7 ගන්න එක ලේසි 99 බෙදීම 7 ගන්න එක ලේසි. හරිනේ තේරුණානේ? ඔව්. මේක දෙකෙන් කැපුවා. ඒක 9වරක් 99. බෙදීම 7. 7වරක් 1යි. 1යි. 29ට 28යි. 10ට 1යි 30ට 4යි. හරිද බලන්න. 9ට 1යි 29ට 4යි 1ක් ඉතුරුයි. 10ට 1යි 3ට 4 හරි. එහෙනම් අඳුරු කළ වර්ගඵලය. අඳුරු කළ වර්ගඵලය. 21යි 19න් 14යි 14ක් අඩු කර. 5යි 0.7යි. අන්න වර්ග සෙන්ටිමීටර් 7යි 0.5යි 5යි දෙවන කොටසට උත්තර. කොට ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වේ මේ කොටසින්. දෙවෙනි කොටස මෙතන. අපි යමු දරුවනේ. 2016 ඒ ලගෝස් රූපේ දැක්වෙන ආකාරයේ ගෙවත්තක් සකස් කර යුතුය ඇත. එම ගෙවත්තේ මුළු වර්ගඵලය සොයන්න. දැන් ඉතින් මේක බොහොම ලේසියිනේ. මේ ඇතුලේ කෑල මුලින්ම ගන්න 10 වරක් 10. 100යි. ඔක තමයි කටු වැඩේ. ඊළඟට බලන්න මේකේ ලම්බක උස 5යි. මේක ලම්බක උස 5යි. මේකේ ලම්බක උස 5යි. මෙතන 10යි. අපිට දෙකක් තියෙනවා ඒ වගේ රූප. භාගයයි. 10 වරක් 5. එතකොට 50යි. මුළු වර්ගඵලය 150යි වර්ග මීට අන්න බලන්න සුන්දරයි එක බොහොම ලේසි තාම ලේසි මේ තියෙන්නේ පිළිතුර වර්ග මීටර තව සැරයක් ඕනනම් කියලා දෙන්න ආයිත් බලන්න මේ ඇතුලේ මේ කොටස 10 වරක් 10 මේකේ ලම්බක උස 5යි 5 වර 10 50යි භාගෙ 25යි අරක 25යි හරි බොහොම ලේසි හයවෙනියත් බලමු. කිරිපිටි ඇසිරීම සඳහා 2016 ලෝහ තාඩුවක් භාවිතයෙන් අරය 14යි. උස 20යි වන සිලින්ඩර ආකාර ඇසුරුමක් ආහා සිලින්ඩරයක් හරි. පතුලහ පියන ඇතුළත්ව. එනම් මුළු වර්ගඵලය. පය r වර්ගය වෘත දෙකයි. 2πr h. දැන් කවුද පොදු? 2πr. R ධන H
මෙන්න a 2 pi r කීයද 14යි මේක 14 ධන 20 උස 20යි 4 2යි කොට 88 වරක් 34 අපි 34 88 න් ගුණ කරන එක ලේසියි 8 නිසා අටවර කඩ 32යි 3ක් ඉතුරුයි 27යි 2992යි මේ තියෙනවා මේ තියෙනවා 2992යි අන්න බලන්න හරි ඒ අපේ 6 වෙනි ගාන 7 රූපේ දක්වා ඇති පරිදි කේන්ද්‍රය ඕහාරය 28 සෙන්ටිමීටර වූ වෘත්තාකාර ලෝහ තැඩකින් අඳුරුකර කොන්න කපා ඉවත් කර ඇත. ඉවත් කරන ලද ලෝහ තාඩුවේ කොටසේ වර්ගඵලය. භාගයයි තීටා ආර් වර්ගය. මේක තමයි රේඩියන වලින් ලේසිම සූත්‍රය. එතකොට භාගයයි තීටා කියන්නේ අංශක 45යි. පයි බෙදීම 4නේ. කසිය 84යි. ආර් කීයද කිව්වේ? 28යි. හරි. දෙවරක් 14යි. දෙවරක් 14යි. දෙවරක් 7යි. 98යි පයි. කො තියනවද බලන්න? තියනවද බලන්න පරිසමට. මේ තියෙන්නේ වර්ගසෙන්. 98යි පයි හරි. එහෙමනම් මේ කොටසේ තමයි වර්ගඵලය ඉව්වේ 6 වෙනි ගාන 7 වෙනි ගාන. හොඳයි. එතකොට දැන් අපි අපේ මේ පරිච්ඡේදයත් පැයකට වැඩි කාලයක් කතා කරන නිසා අපි එතනින් මේ පරිච්ඡේදය නිමාවට පත් කරලා තව ගණන් ටිකක් අපි හදමු විශේෂ අභ්‍යාසයක් යටතේ.